හැමෝටම සුබ දවසක් කියන ගමන් මගේ YouTube channel එකට මම ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි ඔන්න ඔයාලා ඉල්ලපු වීඩියෝ එක මම ඔයාලට අද අරන් ආවා. ඉතින් ප්‍රෙස්ටන් බේකරි. ඉතින් රුමේනියාවේ කොහොමද මේ පැත්ත වැඩ කෙරෙන්නේ? ඉතින් ලංකාවේ ද රුමේනියාවට මේ වෘත්තියට එන්නින් අයට ගොඩක් වැදගත් වෙනවා මෙන්න මේ වීඩියෝ එක. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක පුරාවටම කොහොමද රුමේනියාවේ බේකරි පැත්ත වැඩ වෙන්නේ කියලා. පොඩි හරි ඔයාලට අත්දැකීමක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ඔයාලට බලන් හිටියොත්. කොහොමද මේ රුමේනියාවේ වැඩ වෙන්නේ බේකරි පැත්ත, පේස්ටි පැත්ත මේ හැම දෙයක්ම මේ වීඩියෝ එක පුරාවටම තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ඉතින් මේ ශ්‍රේෂ්ඨයට එන අයට සාමාන්‍ය සැලරි එක කොයි වගේ හම්බ වෙනව ඇතිද කියන දේ. ඉතින් බේකරි එහෙම නැත්නම් මේ පේස්ටි කියන මෙන්න මේ ශ්‍රේෂ්ඨයට එන කට්ටිය සාමාන්‍ය එයාලගේ එක්ස්පීරියන්ස් එක අනුව තමයි සාමාන්‍ය සැලරි එක තීරණය වෙන්නේ. ඉතින් ඔයාලට මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් බේකරි පැත්ත හොඳ සැලරි එකකට රුමේනියාවට එන්න පුළුවන්. සාමාන්‍ය රුමේනියාව ලෙව් 3000කට ලෙව් 3500කට වගේ හොඳ සැලරි එකකට එන්න පුළුවන්. අපි ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 650ත් 700 800 මෙන්න මේ වගේ මීටත් වඩා ඩොලර් 1000ට යනකම් ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මෙන්න මේ බේකරි පැත්ත හොඳ අත්දැකීම් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ මම කියපු සැලරි එකට ඔයාලට අනිවාර්යයෙන්ම රුමේනියාවේ වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට මෙන්න මේ ශාස්ත්‍රයේ වේගන්සි තිබුණ නැත්නම් ඔයා වෙන ශාස්ත්‍රයකට රුමේනියාවේ ජොබ් එකකට එනවා නම් ඉතින් ටික කාලයක් වැඩ කරලා ඔයාට හරියන ජොබ් එකක් හොයාගන්න පුළුවන් මේ බේකරි ඇන්ඩ් පේස්ටි කියන පැත්තෙන්. ඒ කියන්නේ ඔයාගේ තියෙන සුදුසුකම් ඔයා තියෙන නොලිජ් එක අනුව අනිවාර්යයෙන්ම ඔයාට හොඳ සැලරි එකකට මම කියවග ඩොලර් 700ට 800ට 1000ට යනකම් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් අපි නිවාඩු ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලට සතියක නිවාඩු කීයක් වගේ හම්බ වෙනවද මෙන්න මේ බේකරි පැත්තෙන්? ඉතින් සතියේට එක නිවාඩුවක් වගේ තමයි ඔයාලට වැටෙන්නේ. ඒක ඉතින් සතියේ කවද්ද සවුනද අඟහරුවද ඉරිදාද කියන්න නම් දන්නේ නැහැ. ඉතින් සතියේ මැද වෙන්න පුළුවන්, අග වෙන්න පුළුවන්, මුල වෙන්න පුළුවන්, ඔයාලට එක නිවාඩුවක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාට පැය කීයක් වැඩ වැටෙනවද? සාමාන්‍යයෙන් පැය 12ක් වගේ කාලයක් ඔයාලට අනිවාර්යයෙන්ම වැඩ කරන්න වෙනවා. සමහරක් විට ඒක අඩු වෙන්නත් පුළුවන්, සමහරක් විට ඒක වැඩි වෙන්නත් පුළුවන්. එක එක තැන්වලදී එක එක විදිහ නිසා හරියටම පැය ගන්න කියන්න බෑ. සාමාන්‍ය පැය ගන්න පැය 12ක් වැඩ කරනවා. ඉතින් ගොඩක් අය ලංකාවේ නම් පැය 12ක් ගානේ වැඩ කරනවා මෙන්න මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය. ඉතින් ඊට අමතරව ඔයාලට හම්බ වෙනවා නවාතැන් පහසුකම්, කෑම බීම, මේ හැම දෙයක්ම ඔයාලට ප්‍රී තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා ඩොලර් 600ට එනවා කියනකොට මේ ශේෂ්ත්‍රයේ වැඩට ඒ ඩොලර් 600ට අමතරව ඔයාලා කෑමට වෙනම ගාණක් ගෙවනවා. සාමාන්‍ය රුමේනියාවේ ලෙව් 300ක් වෙන්න පුළුවන්, ලෙව් 400ක් වෙන්න පුළුවන්. මෙන්න මේ ගාණ ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාගේ කෑම බීම වලට ඔයාලට හම්බ වෙනවා පඩියට අමතර. ඒ වගේම තමයි ඉන්න accommodation එක සමහරක් විට වැඩ කරන තැන වෙන්න පුළුවන්, සමහරක් විට වෙනත් තැනක වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට කෑම වේදම වෙනම දෙනවා කියලා. සමහරක් විට ඔයාලට අතට සල්ලි දෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෑම කාඩ් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ කෝක දුන්නත් ඔයාලට හිතන්න කෑම කාඩ් එකක් දුන්නයි කියලා. ඉතින් මේ කාඩ් එකට ඕනම සුපර් මාකට් එකකද ඕනම දෙයක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හාල්, එළවලු, මස් වර්ග මේ හැම දෙයක්ම ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට අතට සල්ලි හම්බුණත් ඔයාලට ගිහිල්ලා ඔයාල කැමති දෙයක් අරගෙන ඔයාලට උයාගෙන කන්න පුළුවන්. ඉතින් දෙන්නෙක් එක්ක එකතු වෙලා උයාගෙන කනවා නම් එහෙමයි, කණ්ඩායමක් වශයෙන් උයාගෙන කනවා නම් එහෙමයි, තනියම උයාගෙන කනවා නම් එහෙමයි. ඉතින් ඔයාලට කැමති විදිහට ඔයාලට මේ සල්ලි පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ කෑම බීම වලට. ඉතින් මේ වීඩියෝ එක බලන තවත් කාට හරි හිතෙනවා ඇති රුමේනියාවේ පේස්ටියන් බේකරි පැත්තට ආවනම් හොඳයි කියලා, හරිම ලේසි ඉන්නේ කියලා බලන් ඉන්නකොට. ඉතින් මේ ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න අය නම් දන්නවා ඉතින් මේකේ කොහොමද කට්ට කියලා. ඉතින් මොන ශ්‍රේෂ්ත්‍රයේ මොන ජොබ් එකට ආවත් අනිවාර්යයෙන්ම කට්ට කන්න පුරුදු වෙන්න ඕනේ, දුවලා පැනලා වැඩ කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි තැනකට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ පුරාවටම ඔයාලා රැඳිලා හිටියන පේස්ටියන් බේකරි කියන මෙන්න මේ ජොබ් වල රුමේනියාවට එන්න ඕන අයට මොකක් හරි යම්කිසි දැනුමක් ඔයාලා අනිවාර්යයෙන්ම ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් තව කාට හරි බලන්න, ෂෙයා කරන්න, යම්කිසි දැනුමක් එකතු කරගන්න. මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලා ගන්න අත්දැකීමක් තියෙනවා, අනිවාර්යයෙන්ම අත්දැකීමක් ගන්න. පල්ලෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නරක මේ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම
යටින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් තවත් දවසක නොදන්න දෙයකින් මෙන්න මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙනකන් මම අදට ඔයාලගෙන් සමු ගන්න. ඉතින් මගේ YouTube channel එක තමයි Chama LK